අයිබුවන් සිර්දිනාටම සාමීන් සතුරින් පිරි සවභාගමත් නිරෝගිමත් වසරැකිවාය මුලිමුම් ප්‍රාථනා කරන. එතවසෙන්ම මම කවුද කියලා මම ඉස්සරහ හඳුනලා දෙන්නම්. මම විජේ ෆර්නැන්ඩෝ. මම ඉංග්‍රීසි ගුරුවරයෙක්. මම වසර 40ක් වගේ කාලයක් ඉංග්‍රීසි ගන්නලා තියෙනවා. මේ දවස්වල මම ගෙදරලා ඉන්නේ. ඉතින් මගේ ෆැමිලි එක ගැන කිව්වොත් එහෙම මට ඉන්නේ දුවයි පුතයි. මගේ දුව විවාහකයි බබාලන් දෙන්නෙක් ඉන්නවා. මගේ පුතා ඉංග්‍රීසි කථිකාචාර්යවරයෙක්. ඔහුගේ ග්‍රැජුවේට් කෙනෙක්. ඔහුගේ මාර්කට් මැනේජ්මන්ට් ඩිග්‍රී අරගත්තේ කැලණි විශ්වවිද්‍යාලයෙන්. ඉතින් මගේ පුතා තමයි මට මේ අදහස දුන්නේ මෙන්න මේ වගේ දෙයක් කරන්න කියලා. මොකද මම ඉංග්‍රීසි කුලේ නිසා ගෙදරට ගිහලා ඉන්න නිසා මේ වගේ කාල පරිච්ඡේදයක් තුල හැමදෙනාම මේ ලංකාවේ ගෙදරට ගිහලා ඉන්න නිසා හොඳම අවස්ථාව තමයි තාත්තා ඉංග්‍රීසි ගන්නන්න මේ වයින්ට මේ වීඩියෝ එකක් කරන්න කියලා. ඉතින් මම කල්පනා කරා ඇත්ත වශයෙන්ම ඒක මට අදහසක්. මම මේක කරන්න ඕනේ කියලා තාමට උදව් කරන්න කිව්වා. ඒ නිසා තමයි මම අද මේ වීඩියෝ කරන්න පටන් ගත්තේ. ඉංග්‍රීසි භාෂාව ගන්නන්නයි මේ මම කල්පනා කළේ. ඉතින් ඉංග්‍රීසි භාෂාව ගොඩනගන්න ඉස්සෙල්ලා as far as my education is concerned, I received the diploma in foreign languages from Kalam Technical College. So for my diploma, I studied four languages such as English, German, French, Japanese. ඉතින් මම කල්පනා කරා ඉංග්‍රීසි භාෂාව තමයි මම ඉගෙන ගන්න තෝරගත්තේ. ඉතින් භාෂා දශක හතරක කාලයක් තුර මම ගොඩාක් මෙහි කරලා තිනවා ඉංග්‍රීසි භාෂාව උගන්වලා ඉංග්‍රීසි කතා කරන විවිධ ශිෂ්‍යයන්හි පොලිස් ඔෆිසර්ස්ලා ඊළඟට ලෝයර්ස්ලා ව්‍යාපාරිකයන් යුනිවර්සිටි ස්ටුඩන්ට්ස් ඒ වගේ ගොඩාක් අය මම මෙහි කරලා තිනවා මේ වසර 40ක් තුල. ඉතින් මම රිටයර්ඩ් දැන් ඔය විදිහට ලයින් කලවවනවා තමයි මේ තියෙන්නේ. ඉතින් මමත් කල්පනා කරන එක ඔබ දෙයක් කරලා ඉංග්‍රීසි ගන්න ඕනේ කියලා. ඉතින් මේ ඉංග්‍රීසි භාෂාව මම කල්පනා කරා හැදින්වීමක් දෙන්න ඉස්සෙල්ලා. මොකද මම දකිනවා ඉංග්‍රීසි භාෂාව පිළිබඳ පොත්පත් ලියවිලා තියෙනවා. ගොඩක් ලංකාවේ මම කියවලා තියෙනවා සිංහලෙන් ලියවිලා තියෙන ගොඩක් පොත්පත්. හරිම මේ කියන්නේ මට මම අවසන් වෙලාපත් වෙන්නේ නැහැ ඒ පොත්පත්වල කියලා. ඉංග්‍රීසි පොත් නැති හොඳයි මේ සිංහල ලියු පොත්පත් හරියට මේක අත්මන් මම දැකලා නැහැ. මගේ අදහසක් තියෙනවා මම දැන් පොතක් ලියාගෙන යනවා මේ දවස්වල මම ගෙදර නිකන් නිසා පොතක් මට උදව් කරනවා. පොතක් ගන්න දෙන්නේ නැහැ. ඒක තුලලා මේ පොතක් ගල් ලියාගෙන යනවා. මම නුදුරු අනාගතයේදී මේ පොතේ ඉඳක් ගන්න කල්පනා කරනවා. ඉතින් දැන් මේ වීඩියෝ එක කරන බලාපොරොත්තු වෙන අදහැඳිනීමක් කොමනා කරන්නේ ඊළඟ දවසේ මම පළවෙනි ලෙසන් එක පටන් ගන්නවා. හැම කෙනෙකුට මම දුවල පුතාලා පුංචි අය ලොකු අය හැම තරාතිරම අය මේ වීඩියෝ එක නම්මන්න බල බල මේ ඉංග්‍රීසි ඉගෙන ගන්න උත්සාහ කරන මම මගේ කාලය වසරක් වගේ කාලයක් තමයි මට අවශ්‍ය වෙන්නේ. මොකද අවුරුද්දක් ඕනෙමයි මට මේ කාලය ඉංග්‍රීසි ගන්නන්න. මම දැන් හඳුනලා දෙන්නම් මේ ඉංග්‍රීසි භාෂාව කොහොමද අපි ඉගෙන ගන්න ඕනේ, කොතනින්ද පටන් ගන්න ඕනේ කියන එක. ඉතාලම වැදගත් ඒක අපි දැනගන්න එක. දැන් ඔය ඉංග්‍රීසි භාෂාව කියන්නේ දැන් භාෂාවක් යන කුමක්ද කියලා ප්‍රශ්නයක් ඇහුවොත් එන්න කවුරු හරි what is language කියලා what is a language language is a tongue of a nation එක තමයි කිතිම පිළිතුර. භාෂාවක් කියන්නේ ජාතියක දිව. ඒත් මේ භාෂාවත් එක්ක බද්ධ වෙලා තියෙන දේ තමයි ව්‍යාකරණ. ඒ කියන්නේ grammar. ඒ ව්‍යාකරණ වලින් මොනවද අපිට කරන්නේ අපිට උගන්වන්නේ? What does grammar teach us? අපිට ව්‍යාකරණ මොනවද උගන්වන්නේ? Grammar teaches us how to write, read, speak properly. මෙන්න මේ කාරණා ටික ව්‍යාකරණත් එක්ක යන්න ඕනේ අපි ඉංග්‍රීසි භාෂාවෙන් යනවා. සමහර වෙලාවට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් අය ඉන්නවා. ව්‍යාකරණ මොකුත් නැහැ. ඔය ඒ කතා කරගෙන යනවා. ඉතින් අර දැන් ඔය මම දන්න තරමේ එක් කඩුව ඉන්නවා බාහිරකුන් මේ ෆොරිනර්ස්ලාට මේ වුණනවා. භාෂා ජර්මන් භාෂාවෙන් ෆ්‍රන්ස් භාෂාවෙන් ජපන් භාෂාවෙන් කතා කරනවා. කතා කරලා ඒ වගේ කතා කරන පුද්ගලෙත් ඉන්නවා මේ ලංකාවේ. ඉතින් ඒවලට අපි කියනවා ඔය කැඩිච්ච ඉංග්‍රීසි කතා කරනවා, කැඩිච්ච භාෂාවෙන් කතා කරනවා. කොහොමද අසුන් ක්ලාස් කරනවා. ඉංග්‍රීසි ගෙඩගෙන කතා කරන එකයි ඉංග්‍රීසි නිකන් හවුල වෙන කතා කරන එකයි දෙක. ඉතින් මම අද කල්පනා කරනවා මේ ඉංග්‍රීසි භාෂාව ගැන මොකක්ද කියලා උගන්වන්න. ඉතින් මට මතකයි මම ෆොරේන් ලැන්ග්වේජස් ඩිප්ලෝමා එක කරනකොට විදේශ භාෂා ඩිප්ලෝමා මේකේ ෆ්‍රන්ස් භාෂාවලට ෆ්‍රන්ස් ලෙක්චරර්ස් ඇවිල්ලා
මුලින්ම උගන්නපු හැටි මට ඒ මුලින්ම ඒ උගන්නපු වාක්‍ය මට අද වෙලාවට මතකයි what is this අපි ඉංග්‍රීසි මීඩියම් කෝස් එකක් කරේ what is this මොකක්ද මේ මේක මොකක්ද කියලා අහුවා එතකොට ඒ ඒ භාෂාවෙන් රසවාසන් එයා කියන කෙස්කසේ කියලා කෙස්කසේ කියන what is this කියන එකයි ඒක උත්තරේ තමයි මේක පොතක් this is a book කෙස්කසේ සෙතන් ලීව්‍ර කියලා රසවාසන් කියන සෙතන් ලීව්‍ර unlived කියලා ජපන් භාෂාව උගන්නන ජපන් ලෙක්චර් අහපෝ යාත් ඒකමයි කරේ what is this කියලා කොහොමද අපි ජපන් භාෂාවෙන් කියන්නේ කොරේවා නන්දෙස් කා ඔය කා කියන්නේ ඉක්වේෂන් එකක් කරන්නේ කොරේවා නන්දෙස් කා කොරේවා this is කියන වගේ කොරේවා හොන්දෙස් වන් කියලා කියන්නේ පොතට this is a book කොරේවා හොන්දෙස් ඉතින් මෙන්න මේ ආකාරයට තමයි ඉතින් මම කල්පනා කරා මමත් මේ ඉංග්‍රීසි භාෂාව වඩන ගන්න ඕනේ ස්ට්‍රක්චර් එකක් හදන්න ඕනේ ළමයින්ට උගන්නන්න මෙන්න මේ ආතර මුලින් පටන් අරගෙන එතකොට අපිට මේකේ තියෙනවා මුල පටන් අරගත්තම දිගටම යන්න පුළුවන් ක්‍රමානුකූලව යන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා මේ භාෂාවේ. දැන් ඒ වගේ what is this මේක මොකද්ද? what is that අරක මොකද්ද? what are these මේවා මොනවද? what are those අරවා මොනවද? අන්න ඒ වගේ ක්‍රමවේදයක්. එතකොට මම මුලින්ම උගන්වනකොට මම උගලන කරුණු තුනක් පැහැදිලි කරනවා. පළවෙනි එක තමයි always speak in english. always speak in english. පළවෙනි මොකද්ද ප්‍රපස්ථානයේ ප්‍රයොරිටි නිතරම ඉංග්‍රීසියෙන් කතා කරන්නේ. දැන් ඔයාලා ඉංග්‍රීසි ඉගෙන ගන්න ළමයි වුණාම මේ දේ විතර මතක තියාගන්න. ඒතර ඔයගොල්ලෝ හිතන දෙදෙම ඉංග්‍රීසියෙන් කතා කරනකොට මේ දැන් කතා කරන්න පුළුවන් තමයි ඉංග්‍රීසි අපි ඉගෙන ගන්න හදන විතරයි. ඒක නිසා තමයි මේ සිංහලෙන් කරන්නේ. හැබැයි ඉතාලි නුදුරනාගති සහ විත්මිනින් යනකොට අපි මේක ඉංග්‍රීසියට පරිවර්තනය කරගන්න වෙනවා. මොකද ඉංග්‍රීසියෙන් තමයි අපිට කරන්න වෙන්නේ ඉංග්‍රීසි ඉගෙන ගන්න නම් සිංහලෙන් ගණනක් කවදාවත් විකටම යනකොට ඉංග්‍රීසි ඉගෙන ගන්න බෑ නේද? සිංහලෙන් කරන්න. ඒතර දෙවෙනි කාරණාව තමයි read good books. කියවන්න හොඳ පොත් කියවන්න ඕන අනිවාර්යයෙන්ම නැතු මේ කරන්න බෑ තුන්වෙනි කාරණා තමයි listen to good speakers අහුම් කන් දෙන හොඳ කතිකයන්ට අහුම් කන් දෙන රේඩියෝ වල යන ඔය ඉන්ටර්විව්ස් වල දෙන්නේ කතා ඉංග්‍රීසි වලින් යන ඉන්ටර්විව්ස් වල අහුම් කන් දෙන පත්‍ර කියවන්න ඉංග්‍රීසි පේපර්ස් කියවන්න මෙන්න මේ වගේ හොඳට අහුම් කන් දෙන දෙන්නේ කතර කවුරු ඉංග්‍රීසි කතා කරන්නේ නැහැ පොඩ්ඩක් අහුම් කන් දෙන්න ඕනේ මේකට මොනවද මේ කතා කරන්නේ මේ අදහස ගන්න ඉතින් මෙන්න මේ කරුණු තුන ඔයගොල්ලෝ ෆලෝ කරන්න ඕන අනිවාර්යයෙන්ම ඉංග්‍රීසි ඉගෙන ගන්න අවශ්‍ය නම්. ඒතර මම මුලින් සඳහන් කරන්නම් මේ අපිට ඉගෙන ගන්න දේවල් මොනවද? එච්චර මාද මේ මෙතන කියවන්නේ මේ හඳුනා ගැනීම කොහොමද අපි ඉංග්‍රීසියෙන් කොතනින්ද මොනවද ඉගෙන ගන්න ඕනේ කියන එක. මුලින්ම අපි දන්නවා be verbs කියලා જાතියක් තියෙනවා මේ භාෂාවේ. be verbs කියලා જાතියක් තියෙනවා. be verbs කියලා කියන්නේ මොනවද? කාල තුනකට යනවා. be verbs කියන්නේ is are am වර්තමාන කාලයේ be verbs අතීත කාලයේ was were අනාගත කාලයේ will be shall be ඊට අමතරව must be should be may be might be මේ වගේ තියෙනවා මේ be verbs පාඩම තමයි මුලින්ම ඔයගොල්ලන්ට පටන් ගන්න ඉතින් මම කව මුලින්ම වාක්‍ය what is this කියලා මේ වාක්‍ය බලන් අරගෙන what is this is කියන්නේ තියෙනවා මේ වාක්‍ය අන්න be verb එක what this කියලා හැමෝම අපි ඒ තේරෙනවා ඒත් තියෙනවා මේක මොකද්ද ඉස් කියන එක නතර ප්‍රශ්නයක් නෑ ප්‍රශ්නයක් ව්‍යාකරණ නෑ ව්‍යාකරණ වාක්‍ය මෙමෙ මේක නමුත් කතා කරන්න පුළුවන් ඒකට අපි හඳුන්වනවා broken english කියලා කැන්ටි ඉංග්‍රීසි what this මේ මොකද්ද what is this එන ඉස් කියන එක අවශ්‍යයි what are these මේවා මොනවද ආ කියන එක අවශ්‍යයි අන්න ඒකට තමයි be verbs කියලා කියන්නේ ඊළඟ am කියන එකත් ඔපේවට යන්නේ වෙන්නේ i කියන උත්තරත් එක්ක ඒක subject එක I am a teacher. I am a teacher කියන්නේ බෑ. I am නැතු කියන්නේ බෑ. ඒත් be verb එක තියෙනවා. වෙමි කියන එකයි මම. මම ගොරෙක් වෙමි. I am a teacher. ඒත් මෙන්න මේ වගේ be verbs පාඩම තමයි මුලින්ම අපි හඳුනන්නේ. ඒත් මේ be verbs පාඩම වුණාට පස්සේ lesson number 2 එක පටන් ගන්නවා. ඒකේ අපි යනවා සාමාන්‍ය statement කියනවා. පොතක් තිබේ. There is a book. මේසේ උඩ පොතක් තිබේ. There is a book on the table. ගෙදර ඇතුළ බල්ලෙක් ඉන්නවා there's a dog in the house මෙන්න මේ වගේ be verbs පාඩමට සාමාන්‍ය වැකි අපිට කියන. ඒතර මේ වගේ is are මේ වගේ be verbs පාඩම ඉබුරුණා අපිට ඉගෙන ගන්න වෙනවා ප්‍රධාන වශයෙන් ඉංග්‍රීසි භාෂාවේ tenses තුනක් තියෙනවා අපි සිංහල භාෂාව වගේ වර්තමාන අතීත අනාගත. ඒතර මේ කාල තුන ඉංග්‍රීසි භාෂාව අපි ඉගෙන ගන්නකොට එක කාලයක් වර්තමාන කාලය සූරම හතරක් ගන්නවා. එකට අපි කියනවා simple present tense,
present continuous, present perfect tense, present perfect continuous. හතරක්. Past tense එක යනකොට past tense එකෙත් හතරක් යනවා වගේ. Future tense එකෙත් හතරක් යනවා. ඒ වෙනනම් අපිට tense 12ක් ඉගෙන ගන්න වෙනවා ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්න. හැබැයි ඒක අපි ඉගෙන ගන්න ඕනේ ඉස්සෙල්ලාම active voice කියන මාතෘකාවට තියෙන්නේ. කර්තෘකාරක වාක්‍ය බලන්න කොච්චර වැදගත්ද කියලා. ඊළඟට ඒකෙන් යනවා passive voice කර්මකාරක. අටක් තියෙනවා ගොල්හන් හතරක් ඉවත් වෙනවා. අටක් ඉගෙන ගන්න. මේ active voice tenses 12යි passive voice 8යි ඉගෙනගෙන ඉවරනකොට අපිට වාක් අදහස් ප්‍රකාශ කරන්න පුළුවන්කම ලැබෙනවා මේ මේ ක්‍රම දෙකෙන්. සමහර වෙනවාද සමාජයේ මබල වැරෙවිලා තියෙනවා මට මේ passive voice දන්නේ නැහැ. ඒත් අපිට මේ passive voice පොඩ්ඩක් ඉගෙනගන්නවා කියලා අප හොඳට ඉංග්‍රීසි හදන්න නම් ඒගොල්ලෝ සමහර active voice විතර භාවිත කරන්නේ. ඒගොල්ලෝ සමහර passive voice නෑ දන්නේවත් නැහැ. ඉතින් ඒ නිසා ඉතාම දුරට කොටස තමයි passive voice ඉංග්‍රීසි භාෂාවේ හොඳට මතක තියාගන්න. ඒක ඉතාම දුරට ඒක තමයි රසවත්ම කොටස ඉංග්‍රීසි භාෂාවේ passive voice. දැන් බලමු අපි ඒක දැන් ඉගෙන ගත්ත කියමු. ඊළඟට අපිට අමතර මොනවද තියෙන්නේ? තව අපිට කරන්න තියෙනවා present verbs කියලා. ඊළඟට වැදගත්ම කොටස there are 8 parts of English language. There are 8 parts කොටස් 8ක් තියෙනවා. Noun, pronoun, verb, adverb, adjectives, conjunction, interjection, preposition. මේවා එකින් එකට මම විස්තර කරනවා. ඉතාමත් කෙටි. නැත්නම් අපේ කාලේ මදි වෙන අවුරුද්ද. ඉතාමත් කෙටි. අපි දැන් ගන්න ඕන වචනයක් ගත්තම මේ වචනේ මේ කොටස් 8ෙන් කොහොමද අයිති වෙන්නේ? දැන් උදාහරණයක් හිතර මම හෙව්වොත් එහෙම මේ book කියන වචනේ ගන්නම මේක මොකටද අයිති වෙන්නේ කොටස් 8ෙන්? මේක noun එකක්. Noun එකක්. Come කියන වචනේ ගන්න මේ මොකද්ද? කම් කියන්නේ මොකටද ඇතිනේ? verb එකක්. beautiful කියන වචන අරගෙන මේ ලස්සන. beautiful මොකක්ද තියෙන්නේ? මොකටද ඇති වෙන්නේ? what kind of word is this? this is an adjective. අන්න නාම විශේෂණ. go fast. වේගෙන් යන්න. fast කියන වචනේ මොකටද ඇති වෙන්නේ? අර adverb එකක්. ක්‍රියාව පදේ විස්තර කරනවා. adverb. conjunctions වචන සම්බන්ධ කිරීම. සම්බන්ධක වාචී පද. ඊළඟට අපි කියනවා ප්‍රීපොසිෂන් තියෙනවා මේ වගේ තව කොටසක් තියෙනවා. ඒ කොටස අපිට ඉගෙන ගන්න පස්සේ අපිට තව තියෙනවා ඊට එහා ඉගෙන ගන්න තියෙනවා idioms වාක් සම්ප්‍රදාය proverbs පස්වාක්‍යවල මේ වගේ දේවල් අපිට ඉගෙන ගන්න තියෙනවා. ඊළඟට අපි තව කරන්න ඕනේ dialogues කරන්න ඕනේ දෙන්නෙක් අතර කතා වලින් තාම වැදගත්. ඒ ඉන්නේ අපි අර දැනුම ලබා ගන්න පස්සේ dialogues telephone conversation letter writing letter කොහොමද කියන්නේ අනිවාර්යෙන්ම තව එකක් මතක තියාගන්න අවශ්‍යම මොනවාද කියලා අපි වචනය ගණන ගන්නකොට ඉංග්‍රීසි භාෂාවේ වචනයක් දැනගන්නවා කියලා කියන්නේ කර්ම තුනක් සමන්විත වෙන්න ඕනේ වචන අපි දන්නවා කියලා කියන්නේ මොනවද ඒ කර්ම තුන meaning කැතියු spellings කොහොමද මේක ස්පෙල් කරන්නේ pronunciation ශබ්ද ගන්න කොහොම මේ වචනේ උදාහරණයක් අහමු මද කියන වචනේ අපි මැද කියලා ශබ්ද කරොත් එහෙම තේරුම් ගන්න බෑ තාම තාම ඉන්දියා ටෝකින් ඉන්නේ කිසිම වද සම්බෝධි ගන්න අන්ඩර්ස්ටෑන්ඩ් බට් ගාසි ටෙන් බට් ද ප්ලස් ඉස් රෝන් මැද what is මැද is a mother pronunciation spelling can you write this mother it is right මම කාටද කියනවා කියන්නේ එයා ලියන MATHER. ඒක රෝන්. අපි දැනගන්න ඕනේ ස්පෙලින්ස්. නැත්නම් ලියන්න බෑ. ඊළඟට අපි දන්නවා මේ මදගේ තේරුම අම්මා. අපි දැනගන්න ඕනේ දැන් මේ කරුණු තුන සම්පූර්ණ වෙන්න අපි දැනගන්න ඕනේ කරුණු තුන දැන් ප්‍රොනන්සියේෂන්, අවස්ථාවේ මීනින් එක ස්පෙලින්ස් එක දැනගන්න ඕනේ. ඉතින් මම බලාපොරොත්තු වෙන කොටක ඇදී සිටින්න මේ ආකාරයෙන් වීඩියෝස් ටික එනිවේ I'll be uploading a series of videos to make your efforts a reality. Have a nice day.